සෞරක්‍රා මණ්ඩලය තුල විවිධ ආකාරවලින් සහ විවිධ ප්‍රමාණවලින් ගිනි කඳු තිබෙනවා. ඒ කියන්නේ උණු වූ ලෝදිය වැනි ලාවා ගලා යන ගිනි කඳු වල සිට ජලය එසේත් නොමැතිනම් අයිස් ඉවතට පැමිණෙන ගිනි කඳු දක්වා මේවා විනාශ වෙනවා. මෙවැනි උණු වූ ලාවා ගලා යන ගිනි කඳු ක්‍රියාකාරීත්වය අප හඳුන්වන්නේ වෝල්කනිසම් ලෙස වන අතර ජලය හෝ අයිස් ඉවතට පැමිණෙන ගිනි කඳු ක්‍රියාකාරීත්වයක් අප හඳුන්වන්නේ ක්‍රයෝවෝල්කනිසම් කියලා. අපි දැන් බලමු මේ ආකාරයට සෞරග්‍රහ මණ්ඩලය තුල තිබෙන මෙවැනි සුවිශේෂී ගිනි කඳු කීපයක් ගැන. මෙහි දැක්වෙන පළමු ගිනි කඳ පිහිටා තිබෙන්නේ සෙනසුරුගේ චන්ද්‍රයේ කුවන ටයිටන් මත. එය නම් කර තිබෙන්නේ ඩූම් මොන්ස් ලෙසයි. මම හිතනවා ඔබට මතක ඇතයි කියා Lord of the Rings චිත්‍රපට මාලාවේ එන ඩූම් කන්ද ගැන. එසේ වන්නේ ටයිටන් මතුපිට ඇති මෙම විශාල ගිනි කන්ද නම් කර තිබෙන්නේ මෙම ඩූම් කන්ද අනුව වීමයි. මෙය ටයිටන්ගේ දකුණු අර්ධගෝලයේ ඇති අඳුපන්තියක තිබෙන උසම ස්ථානයයි. ඒ වගේම මෙය පිළිබඳව විශේෂත්වය වන්නේ මේන් පිටවන්නේ උණු වූ ලාවා නොව අයිස් හා ජලය වීමයි. එනිසා මෙය අයත් වන්නේ මම කලින් සඳහන් කළ ක්‍රයෝවෝල්කනිසම් නම් වර්ගීකරණයට. විද්‍යාඥයන්ගේ ගණනය කිරීම වලට අනුව මෙලෙස අයිස් සහ මීතේන් අයිස් වලින් සෑදුන මෙම ගිනි කන්දේ උස මීටර් 1450ක් පමණ වනවා. ඊළඟට දැක්වෙන දෙවන ගිනි කන්ද පිහිටා තිබෙන්නේ බ්‍රහස්පතිගේ චන්ද්‍රය කුවන අයෝ මතයි. අයෝ කියන්නේ සෞරග්‍රහ මණ්ඩලය තුල ඇති භූවිද්‍යාත්මකව වැඩිම සක්‍රියත්වයක් දක්වන ග්‍රහලොවයි. මෙය කොපමණ සක්‍රියද කියනවා නම් එහි සාමාන්‍යයෙන් සක්‍රිය තත්වයේ ඇති ගිනි කඳු එව නැත්තම් ඇක්ටිව් වෝල්කනෝස් 400කට වඩා තිබෙනවා. මෙහි දැක්වෙන්නේ එවැනි ඉතා සක්‍රිය ගිනි කන්දක්. උණු වූ ලාවා ඉවතට පැමිණෙන මෙම ගිනි කන්ද නම් කර තිබෙන්නේ ලෝකි ලෙසයි. කිලෝමීටර් 200ක පමණ විශාලත්වයක් ඇති මෙම ගිනි කන්ද පෘථිවි දින 540කදී පමණ නිත්‍ය ලෙස පුපුරා යනවා. ඒවාට අපි කියන්නේ රෙගියුලර් එරප්ෂන්ස් කියලා. ඒ වගේම මෙවැනි පිපිරුමකදී සල්ෆර් සහ සල්ෆර් ඩයොක්සයිඩ් වැනි වායුව අයෝගේ පෘෂ්ඨයේ සිට කිලෝමීටර් 400ක් පමණ ඉහළට ගමන් කරනවා. එනිසා පෘථිවියේ ඇති ගිනි කඳු වලට සාපේක්ෂව පවා මෙය ඉතාමත් ප්‍රබල ගිනි කන්දක්. ඊළඟට දැක්වෙන තුන්වන ගිනි කන්ද පිහිටා තිබෙන්නේ චන්ද්‍රයා මතයි. මාරියස් හිල්ස් ලෙස හඳුන්වන මෙම ගිනි කඳු පද්ධතිය තුල ඇති උසම ගිනි කන්ද මීටර් 500ක් පමණ වනවා. නමුත් මෙම ගිනි කඳු කිසිවක් මෙම අවස්ථාවේ සක්‍රීය තත්වයේ නැහැ. එසේ වුවත් මෙම ස්ථානය පිළිබඳව විශේෂත්වයක් වන්නේ මාරියස් හිල් හෝල් නම් භූවිද්‍යාත්මක ලක්ෂණයක් මෙම ස්ථානයේ පිහිටා තිබීමයි. එයින් නිරූපණය වන්නේ චන්ද්‍රයාගේ පෘෂ්ඨයට යටින් ඇති ලාවා ටියුබ් එකක් කරා ගමන් කිරීමට හැකි විවරයක්. මෙම විවරයේ විශාලත්වය මීටර් 80ක් එසේත් නොමැතිනම් අඩි 260ක් පමණ වනවා. විද්‍යාඥයෝ විශ්වාස කරන්නේ බාහිර අවකාශයෙන් පැමිණෙන විකිරණයෙන් ආරක්ෂා වී අනාගත චන්ද්‍ර ජනාවාසයක් ඉදිකිරීමට මෙය ඉතාමත් සුදුසු ස්ථානයක් වන බවයි. ඊළඟට මෙහි හතරවෙනියට දැක්වෙන්නේ සෞරග්‍රහ මණ්ඩලයේ ඇති විශාලතම ගිනි කන්දයි. ඔලිම්පස් මොන්ස් වශයෙන් නම් කර ඇති මෙම ගිනි කන්ද පිහිටා ඇත්තේ අඟහරු මතයි. මෙහි උස කිලෝමීටර් 26ක් පමණ වනවා. එයට සාපේක්ෂව පෘථිවිය මතුපිට ඇති උසම කන්ද වන එවරස්ට් කන්දේ උස වන්නේ කිලෝමීටර් 8.8ක් පමණයි. ඒ වගේම මෙම මොහොතේ අක්‍රීයව පැවතුනත් විද්‍යාඥයන් විශ්වාස කරන්නේ මෙම ගිනි කන්ද මීට වසර මිලියන 2කට පමණ පෙරත් සක්‍රීය තත්වයේ තිබී ඇති බවයි. ඒක නිසා අඟහරු මතුපිට ඇති මෙම ඔලිම්පස් මොන්ස් ගිනි කන්ද සෞරග්‍රහ මණ්ඩලයේ ඇති විශාලතම සක්‍රීය ගිනි කන්දද වීමට පුළුවන්. ඊළඟට දැක්වෙන පස්වන ගිනි කන්ද වනුයේ සිකුරු ග්‍රහයා මතුපිට ඇති මාට් මොන්ස් නම් ගිනි කන්දයි. කිලෝමීටර් 8ක පමණ උසක් ඇති මෙය සිකුරු ග්‍රහයා මතුපිට ඇති උසම ගිනි කන්දද වනවා. විද්‍යාඥයන් විශ්වාස කරන්නේ මෙය තවමත් සක්‍රීය තත්වයේ ඇති බවයි. ඊළඟට දැක්වෙන්නේ බ්‍රහස්පතිගේ චන්ද්‍රයක වන යුරෝපා මතුපිට ඇති අයිස් සහ ජලය ඉවතට පැමිණෙන ක්‍රයෝගේසස් වර්ගීකරණයට අයත්වන ගිනි කඳුයි. හබල් දුරේක්ෂයෙන් ලබාගත් ඡායාරූප මගින් පෙනී යන්නේ මෙවැනි ක්‍රයෝගේස එකකින් පැමිණෙන අයිස් සහ ජලය යුරෝපාහි පෘෂ්ඨයේ සිට කිලෝමීටර් 200ක් පමණ ඉහළකට ගමන් කරන බවයි.
යුරෝපාහි පිටතින් ඇති ඝන අයිස් පෘෂ්ඨයට යටින් ද්‍රව ජලය ඇති අභ්‍යන්තර සාගරයක් පවතින බවට මේ ඉතාමත් හොඳ සාක්ෂියක්. ඊළඟට දක්වන්නේ සෙනසුරුගේ චන්ද්‍රයක වන එන්සෙලඩස් ඊ ඇති ගිනිකඳු ක්‍රියාකාරීත්වයේ නිරූපණය වන ඡායාරූපයක්. මෙහි තිබෙන්නේ යුරෝපාහි මෙන්ම අයිස් සහ ජලය ඉවතට පැමිණෙන ක්‍රයෝ වෝල්කනිසම් සංසිද්ධියක්. මෙම රූපයේ දක්වන ඉරි සහිත ප්‍රදේශවලින් මෙලෙස ජලය සහ අයිස් ජෙට් එකක් වශයෙන් ඉවතට පැමිණෙනවා. කැසිනි යානෙන් සොයාගත් ආකාරයට මෙම වෝටර් අයිස් ජෙට් එක තුල කාබන් ඩයොක්සයිඩ්, ඇමෝනියා, මීතේන් සහ වෙනත් හයිඩ්‍රෝකාබන අඩංගු වෙනවා. ඊළඟට දක්වන්නේ පෘථුවිය මතුපිට ඇති ගිනිකන්දක්. පෘථුවිය මතුපිට ඇති ගිනිකඳු වලින් ඉතාම ප්‍රසිද්ධියක් උසුලනා මෙය වන්නේ ඉතාලියේ ඇති මවුන්ට් එට්නා ගිනිකන්දයි. මෙය ඉතාමත් සක්‍රීය තත්වයේ පවතින ගිනිකන්දක් වන අතර මෙහි අවසන් පිපිරුම වාර්තා වූයේ 2021 මාර්තු මාසයේදීය. පෘථුවිය මතුපිට මෙවැනි ගිනිකඳු ඇතිවීමට ප්‍රධානතම හේතුව වන්නේ එහි මහද්වීප තැටිවල චලිතයන්ය. ඒවට අපි ප්ලේට් ටෙක්ටොනික්ස් කියා කියනවා. ඊළඟට දැක්වෙන්නේ අඟහරු සහ බ්‍රහස්පති අතර ඇති ග්‍රාහක පටිය තුල පවතින වාමන ග්‍රහලොවක් වන සෙරේස් මතුපිට ඇති ගිනිකන්දක්. අහුනා මොන්ස් ලෙස නම් කර ඇති මෙම ගිනිකන්දේ උසවන්නේ කිලෝමීටර් 4ක් පමණ. ඒ වගේම මෙම ගිනිකන්ද සෑදී තිබෙන්නේ අයිස් සහ ජලය ඉවතට පැමිණෙන ක්‍රයෝ වෝල්කනිසම් සංසිද්ධිය මගින්. ඒ වගේම විද්‍යාඥයන් ප්‍රකාශ කරන්නේ යුරෝපා හෝ එන්සෙලඩස් ඊ ඇති ක්‍රයෝ වෝල්කනිසම් මෙන් නොව මෙම අවස්ථාවේදී අයිස් සහ ජලයට අමතරව පාෂාණමය කොටස්ද විශාල ප්‍රමාණයක් මෙමගින් ඉවතට පැමිණෙන බවයි. මෙම හේතුව නිසා මෙය මඩ ගිනිකන්දක් එසේත් නොමැතිනම් මඩ් වෝල්කේනෝ එකක් ලෙසද විද්‍යාඥයන් හඳුන්වනවා. ඊළඟට දැක්වෙන්නේ ප්ලූටෝ ග්‍රහයා මතුපිට ඇති රයිට් මොන්ස් නම් ගිනිකන්දයි. මෙයද කලින් සඳහන් කළ ආකාරයේ අයිස් සහ ජලය ඉවතට පැමිණෙන ක්‍රයෝ වෝල්කනිසම් අවස්ථාවක්. මෙවැනි අවස්ථාවක ඉවතට පැමිණෙන පදාර්ථය අප ක්‍රයෝ ලාවා වශයෙන්ද හඳුන්වන අතර මෙම ගිනිකන්දේ ක්‍රයෝ ලාවා සමන්විත වන්නේ ජලය, ඇමෝනියා සහ සංකීර්ණ කාබනික ද්‍රව්‍ය වලිනි. මම හිතනවා දැන් ඔබට අදහසක් ලැබෙන්න ඇති කියලා සෞරක්‍රා මණ්ඩලය තුල ඇති උණු ඌ ලාවා සහ ක්‍රයෝ ලාවා පිටතට පැමිණෙන විවිධ වර්ගවල ගිනිකඳු ගැන. ඒ වගේම මේන් අපට පෙනී යනවා සෞරග්‍රහ මණ්ඩලය යනු කොතරම් අපූර්ව සහ අභිරහස් ස්ථානයක්ද යන්න කියලා. අවසානයට විශ්වය ගැන මේ වගේ නවතම කරුණු දැන ගැනීමට අභ්‍යවකාශ විද්‍යාව චැනල් එක දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම යුරෝපාහි අභ්‍යන්තර සාගර පිළිබඳ දැන ගැනීමට වම්පස ඇති වීඩියෝව හෝ එන්සෙලඩස්ගේ ක්‍රයෝ වෝල්කනිසම් ගැන වැඩිදුර තොරතුරු දැන ගැනීමට දකුණු පස ඇති වීඩියෝව බලන්න.